ජලය පිළිබඳසිකපද සප්පානක සිකපදය. යෝපන බික්හු ජානං, සප්පානකං උදකං தීනංවා මත්த்திකංවා සිංචய்යවා සිංචාපයයවා පාචි්‍යියං පාචිත්‍යපාලිය ඇටතුන පිටුව. යම් මහනෙක් ප්‍රාණීන් සහිත ජලය ප්‍රාණීන් සහිත බව දැන තනවලට හෝ මැටිවලට හෝ තෙමේ ඉසින්නේ හෝ අනුන්ලවා ඉස්ස වන්නේ හෝ වේ නම් පච්චිති වෙයි. ගස්වැල් වැැවීම සඳහා පස තෙත්කිරීම පිණිසහෝ බදාම තැනීම සඳහා මැටිහුණු සිමන්ති වැලි තෙත්කිරීම පිණසහෝ ප්‍රාණීන් සහිත ජලය දැන යොදන්නේ නම් පචිති වෙයි භාජනයක ඇති ප්‍රාණීන් සහිත ජලය භාජනය පිරිසුදු කිරීම පිණිස පොළොවට වත් කලද පචිති වෙ. සප්‍රාණික ජලය ඇති භාජනයක් පිරිසුදු කර ගැනීමට එහි ජලය ඉවත් කරන්නට සිදුවී ඇතිනම්, ඒ ජය ජලය ඇති තනකට දැමිය යුතුය. තන ආදිය සප්‍රාණික ජලයට දැමුවද පචිති වෙ ඇවැත් වන්නේ, දමනදයට ජලය උරාගෙන සිඳී යන මද ජලය ඇති තනකට තනආදිය ලැබීමෙන. තන ආදිය දැමුවද සතුන්ට හානියක් නොවන මහා ජලයට තනආදිය දැමීමෙන් ඇවැත් නොවෙයි. වැව්ආදයේ ජලය පොළොවට උරා වියලී යන පරිදිී ගලායන්නට සැලැස්වීමෙන්ද ඇවැත්වෙයි. භාජනයකට ගත් සප්‍රාණික ජලය මැටිආදයට එක් වරටම වත්කිරීමෙන් එක් ඇවතක් වෙයි. නවත්වමින් වත්කරන්න හොට නාත්වා වත්කරන වාරගරනින් ඇවැත්වෙයි. යෝපන බික්කූ ජානං සප්පානකං උදකං පරිබුන්ජේය පාචිත්තිියන්. යම් මහනෙක් දැන ප්‍රාණීන් සයිත ජලය පරිභෝග කරේ නම් පචිති වෙයි. පරිභෝග කිරීම යනු පානය කිරීම, මුව සේදීම, අත්පාසේදීම, නෑම, භාජන සේදීම, සිවුරු සේදීම යනාදියට යදවීමය. ප්‍රාණීන් සහිත ජලය පරිභෝග කිරීමේ දී පරිභෝගයක් පාසහා ඇවැත්වෙයි. වතුරකෝප්පය එක් වරටම පානය කළහොත් එක් ඇවතක් වෙයි. නවත නවතා පානය කරතහොත් පානය කරන වාර ගන්නට ඇවැත්වෙයි. සප්‍රාණික ජලයෙන් පාතරාධිය සේදීමෙන්ද එසේම ඇවැත්වෙයි. භාජනයකට හෝ අතට හෝ ගෙන අත්පා සේදීමෙන්ද නෑමෙන්ද ඇවැත්වෙයි. නානදිය ජලයකටම ගලා යන තැනකදී නෑමෙන් ඇවැත් නොවෙයි. එසේ නැතිනම් සප්‍රාණක ජලය පෙරා පිරිසුදු නොකොට නොනෑ යුතුය. නෑමට බොහෝ ජලය ඕමනා බැවින් පෙරා පිරිසුදු කර ගැනීම එතරම් පහසු නැත නාන ජය ජලය ඇති තැනකටම ගලායන ලෙස පිළියල කරගත්විට ඇවැත් සිදු නොවන පරිදි ලෙහෙසියෙන් නෑ හැකිය. සප්‍රාණික ජලයට බැස ඒවා ගොඩට විසිවන පරිදි රැලි නැංවීම නොසිුදුසය පොකුණක ජලය අපිරිසිදුී ඉසදමන්නට සිදුවී ඇතිකාල් හිීද ඉසින ජය ජලය ඇති තැනකට ගලායන පරිද්දෙන් එය කළ යුතුය. එබඳ තැනක් නැතිනම් වලක් කැන ජලය එහි එකතුවන පරිදි ඉසීම කළ යුතුය. ලිම්පොකුණු ආදයේ පිරිසුදු ජලයද තිබිය හැකිය ඒවා පරිභෝග කිරීමෙන් ඇවැත් නැත ජලයෙහි ලෙහිසියෙන් දැකිය නොහෙන ඉතා කුඩා ප්‍රාණීන්ද සිටිය හැකි බැවින් නිතරම ජලය පෙරා පරිභෝග කරන්නට භික්ෂූන් පුරදු විය යුතුය. අටපිරිකරට පෙරහනක් ඇතුළු කර ඇත්තේ ද ජලය නිතරම පෙරා පරිබෝග කළ යුතු නිසාය. ආත්‍රසිවුරු මෙන්ම පෙරහනත් භික්‍ෂූන්ට අවශ්‍යයෙන් තිබිය යුතු පරිෂ්කාරයකි. පෙරහන පිළිබඳ සිකපද. න භික්කවේ අධධාන මග්ග පටිපන්නේන බික්හුණා පරිසාවනං යාචිය මානේනන දා තබ්බාං යෝන දාදේය ආපත්ති දුක්කට අස්ස චුල්ලවග්ග පාලිය දෙසීය පිටුව. මානනි දීර්ගමාර මාර්ගෙහි ගමන් කරන සිටින භික්‍ෂුවක් විසින් පෙරහණ ඉල්ලන කල්හි නොදී නොසිටිය යුතුය භික්ෂුවක් පෙරහණ නොදේනම් ඔහොට දුකුලා ඇවැත්වවෙයි. නච්චවික්කවේ අපරිසාාවනකේන අධ්‍යාන මක්්ගෝ පටිපජ්ජි තබ්බෝ යෝ පටිපච්ජෙය ආපත්ති දුක්කටස්ස චුල්ලවගග පාලිය දෙසය පිටුව. මහනිනි පෙරහනක් නොගෙන දුර ගමන් නොය අයුතිය. යාමෙක් ඒ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි සචේන හෝති පරිසාාවනංවා දම්මකරෝවා සංගාටිකන්නෝපි අදිිට්ටිතා තබ්බෝ එමිනා පරිසාවෙත්වා පිවාමීතිී පාලිමුක්ත විනිශ්චයේ දෙහි ගස්සපය ප්ඥස්සාර සංසෝධනයහි ආරසිය පිටුවෙහි. ඉදින් පෙරහනක් හෝ ඩබාරාවක් හෝ නැත්තේ නම් මෙයින් පැන් බොමියැයි සිවුරේ කොනක් හෝ විටා ගත යුතුය ස්ී චිච්චපාන සික්කාපදය යෝපන බික්හු ස චිච්ච පානං ජීවිතා ගෝරෝපෙය පාචිතතිියන් පාචිත්‍යය පාලි එකසි හතලිස් දෙක පිටුව යම් මහනෙක් මරමියයි සිතා ප්‍රාණියෙකු ජීවිතයෙන් තොර කෙරේ නම් පචිතිම් ඇවැත්වෙයි මේ අදහස් කරන ප්‍රාණයා නම් තිරිසන් සත්වයාය රිස ැරීමෙන් පති වෙ මිනිසකු මැරීමෙන් පරිजी වෙයි යක්ෂාदिීन මැරීමෙන් තුලැसी ඇවැත් වෙ මේ සිකපදේ විස්තරය තෙවන පාරාචිका සිකපදය අනුව සැකිය යුතුය